අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ට අපහට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ට සදා নমස්කාරය වේවා ආයි බොවන් ජැක් ග්‍රාහි සුබ දිනක් හොඳ ඔළුවක් හා හොඳ හදවතක් පෙරදිය නොහැකි සවිමත් සම්බන්ධතාවයකි නිර්වචනය නෙල්සන් මැන්ඩෙලා දැනුමෙන් පරිපූර්ණ දරුකැලක් දැයට දායාද කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන පවහන්ලොවේ අද්විතීය නිමවුන් කරු DSI සුපර් ස්පෝට් අනුග්‍රහයෙන් ගෙනෙන මේ දැනුමයි වාසනාවයි අද මෙම වැඩසටහන හම්බන්තොට නැතිකම් විල කනිෂ්ඨ විද්‍යාලය ශ්‍රවණාගාරයේදී සජීවීව පටිගත වන වගයි උරෙන් උර ගැටමින් අද තරඟ කිරීමට සූදානම්ව සිටින්නේ තිස්සමහරම මහවිද්‍යාලය සමගින් දෙබරෑව ජාතික පාසලයි මේ සඳහා සැපමිණි තිස්සමහරම විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පති අවසරයි පූජ්‍ය මොරගනේ දම්තිලක හිමියනි ඔබ වහන්සේවත් හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා SA නාලිකා ගුණතිලක මැතිණියන්වත් දී සැම්සන් සහ පුත්‍ර සමාගමේ ප්‍රදර්ශනාගාර කලමනාකරණී චතුරිකා සංදීපනී මැතිණියන්වත් හම්බන්තොට නැතිගම් විල කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති AAN රංගන මැතිතුමාවත් දී සැම්සන් සහ පුත්‍ර සමාගමේ ප්‍රදර්ශනාගාර කලමනාකරු රසික සමරසේකර මැතිදුන්වත් තරඟවදින පාසල් නියෝජනය කරමින් තිස්සමහරම මහවිද්‍යාලීය විදුහල්පති महानाम जयवर्धन गुरुपियाननी ओबतुमानवात देबरेव जातिक पासल नियोज विदुहल्पति WA निमल गुरुपियाननवात आदरणीय गुरु मैनिवरुण हा पियवरुणवात सियलम संभावनीय अमुत्तानवात गौरवेन युतुव पिलिगन लबनवा मेतन सिट मेम वेडसटहन इदिरियट गेनयामट मे गौरवनीय अरयुम दनमाई वासनावाई वेडसटहन निर्मातृ ज्येष्ठ माद्यवेदी माध्य विभूषण आचार्य गुणशेखर के पतिरण मेतुनी ओबतुमंटाई भौमश्रुति दुआ नदीगामील कनिष्ठ विद्यालय मे पास दिहा बलान हितामत्म लसन परिसर सकस कर बुच्च कनिष्ठ पासला उद्योगी वडकन पासला हितामत्म विनेगारुक पासला दकुन पलाते देवी स्थाने හිමිකරගත් පාසලක් අපි එපිම්බර පාසලට පාතැබුවේ ජනමය වාසනාව වැඩසටහනේ පටිගත කිරීම සඳහා අපි තාමත්ම ආශාවෙන් පටිගත කරන අවස්ථාවේදී අපිට මේ නැදිගම්මිල කනිෂ්ඨ විද්‍යාලයේ කිසිසේත් අමතක වෙන්න සදාතනික වශයෙන් අපේ හදවතේ ලැබුම් ගැන තිබෙනවා අපි ප්‍රාර්ථනා කරන නැදිගම්මිල කනිෂ්ඨ විද්‍යාලයට තව තවත් ඉදිරියට යොස් තව තවත් බුද්ධිමත් දරුවන් රට බිහි කරන්නට ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. දේශයේ අභිමානී ලෝකෙට ගෙන ගිය DSI දැනුමයි වාසනාව වැඩසටහන තුළින් අපි සූදානම් අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්න. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දුරන්දර ඒ වගේම දැනුමයි වාසනාව වැඩසටහන මාලාව අවුරුදු 20කට වැඩි කාලයක් දකුණු පළාත් සම්බන්ධකාරක වශයෙන් කටයුතු කළ අප හිතවත් යුකේ තිලක් මනෝත් පත්මලාල් මැතිතුමා ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය සුනිල් තෑරංගල මැතිතුමා ඒ වගේම ඩිසෙන්ටර් සපුත් සමාගමේ කලාපීය කළමනාකරණපත් රෝෂන් අමරවිර මැතිතුමා අපේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරනවා එහෙමනම් අද තුන්වෙනි වටේට තරඟ කිරීම සඳහා සුසුකම ලැබූ පාසල් දෙක නැවතත් හඳුනාගමු මගේ දකුණුපස සිටින්නේ හම්බන්තොට අධ්‍යාපන කලාපයේ තිස්සමහරම महाविद्यालय तेवगेम मगे वंपस्थितिन्ने देबरेव जातिक पासल कंडायम अपि कंडायम दिकट शुभपत्तुमु मे तिस्समाराम महाविद्यालय पिलितु सपयन्ने तसिनि अनुत्तराई मे नोबट हिमि प्रश्न देक पुराण सेल्लिपिवल होंदट तेरुं गन्न पुराण सेल्लिपिवल बतंगु बतंगु යනින් හඳුන්වන තනතුර කුමක්ද භෝජනශාලා අධිකාරී භෝජනශාලා අධිකාරී දෙවෙනි ප්‍රශ්නේ
රුසියානු විප්ලවය සිදු වූ වර්ෂය කුමක්ද 1917 1917 දෙබ්‍රෝ ජාතික පාසලේ මින්දුලි අවිද්‍යා දුවට ලැබෙන පළවෙනි අදිරේ පළවෙනි ප්‍රශ්න දෙක පුරාණ සෙල්ලිපිවල කාසි අච්චු ගැසීමේ අංශ ප්‍රදානිය හැඳින්වුවේ කවර නමකින්ද රූපා දෙක දෙවෙනි ප්‍රශ්නේ ප්‍රංශ විප්ලවය සිදු වූ වර්ෂය සඳහන් කරන්න 1979 තව එක අවස්ථාවක් තිබෙනවා 1973 1789 තිස්සමහරාම මහාවිද්‍යාලයේ යාමිනී ඕෂන් දුවට ලැබෙන පළවෙනි අදිරේ පළවෙනි ප්‍රශ්න දෙක ප්‍රංශ විප්ලවයේ සමයේ සමාජ සම්මුතිය නම් කෘතිය රචනා කළේ කවුරුන්ද රූසෝ දෙවෙනි ප්‍රශ්නේ අතීතයේ කඳුරු නුවර නමින් හැඳින්වෙන ප්‍රදේශය වර්තමානයේ හඳුන්වන්නේ කුමන නමකින්ද මහනුවර තව එක උස්සාවක් තිබෙනවා ගම්පොළ පොළොන්නරුව දෙබ්‍රව ජාතික පාසලටයි දිනිති සංජාදුවටයි මේ අවස්ථාව ප්‍රංශ විප්ලව සමයේ නීතියේ සාරය නම් කෘතියේ රචනා කළේ කවුරුන්ද මොන්ටෙස්කියු දුවට ලැබෙන දෙවෙනි ප්‍රශ්නේ අතීතයේ මහාතිත්ත හෙවත් මාතෘට නමින් ප්‍රකට පැවති ප්‍රදේශය වර්තමානයේ හඳුන්වන නම කුමක්ද මන්නාරම කුසමාරා මහාවිද්‍යාලයේ සිනුරේ සංජනා දුවට ලැබෙන්නේ මේ ප්‍රශ්න දෙක ඇමරිකාවේ පිහිට වූ මුල්ම ජනපදය කුමක්ද වර්ජීනියාව දෙවෙනි ප්‍රශ්නේ බද්දකච්චාන කුමරිය ඇතුළු පිරිස මෙරටට ගොඩබට වරාය කුමක්ද ත්‍රිකුණාමලය ඔහු පිළිතුරු හරි ගෝකන්න වරාය ත්‍රිකුණාමලය හරි දෙබ්‍රව ජාතික පාසලේ ඖෂධ තිනෙත් මෙන්න පුතාට ලැබෙන පළවෙනි අදිරේ පළවෙනි ප්‍රශ්න දෙක උතුරු ඇමරිකාවේ 13 වන බ්‍රිතාන ජනපදයේ කුමක්ද ජෝජියාව විජේ කුමරුට අභිෂේක පිණිස ගෙන්නු කුමරිය ඇතුළු පිරිස මෙරටට ගොඩබට වරාය අතීතේ හැඳින්වුවේ කුමන නමකින්ද මාතොටවරාය මහතිත්ත කියලාත් කියනවා මාන්තේ කියලාත් කියනවා අපි දැන් කතා කරමු නේද අද හුඟක් වෙලාට කතා කරන්නේ නැහැ පාසල් වල කතා කරන්නේ නැහැ කතා කරන්න ඕන පුළුවන් තරම් තමන්ගේ කතා ශක්තිය දියුණු කරගන්න ඕන එතකොට තව තවත් පොත්පත් කියවන්න පුළුවන් හොඳයි අපි තිස්සමහරා මහවිද්‍යාලයට ආරාධනා කරන්නේ කතා කරන්නේ ටසිනි අනුත්තරයි නූතන විද්‍යාව හා තාක්ෂණය බුදුදහම සමග ගලපගන්නේ කෙසේද අවසරයි බුදුදහම අනුව තමාගේ විමුක්තිය සොයාගත යුත්තේ තමන් විසින්මයි තාක්ෂණය විද්‍යාව කොතරම් දියුණුවත් අනිවාර්යයෙන්ම තමාගේ නිසි මාර්ගයේ සොයාගත යුත්තේ තමන් විසින්මයි සියලු දේ බුදුදහමට යටත් යයි සමහරු දන්නේ නැහැ වර්තමානයේදී තරුණ තරුණියන් ජංගම දුරකථන පරිගණක වගේ යන්ත්‍ර තාක්ෂණය හා බැඳී පවතිනවා බුදුදහමට අනුව අපි කළ යුත්තේ කුමක්ද තාක්ෂණය හා විද්‍යාව සමාජයට ගැළපෙන අයුරින් හදාගෙන එසේ නැති වුණොතින් ඩයිනමයිට් විනාශකාරී ක්‍රියාවලට යොදා ගන්නා වගේ මේ දේවත් අසාර්ථක ක්‍රියාවලට යොදාගත්තොතින් මුළු සමාජයම විනාශ වෙනවා නොඅනුමානයි ස්තුතියි හොඳයි නැවත තොපිටමයි යාමිනී ඕෂන් දුවයි කතා කරන්නේ එසේ නම් අවසරයි ඔබ සියලුම දෙනාගෙම මතින් තොරලවක් ගොඩනගමු මොනවද මේ මද්‍රව්‍ය කියන්නේ අද වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ මුහුණ පාන ප්‍රබලතම තර්ජනාත්මකම උවදුරක් ලෙස මත් උවදුර හඳුන්වන්න පුළුවන් මිනිසාගේ මනස විකෘතිමත් කරන මුළු මිනිස් සංහතියම විනාශයේ පාමුල කරාගෙන යන ද්‍රව්‍යයක් ලෙසද මෙන්න මේ මද්‍රව්‍ය හඳුන්වන්න පුළුවන් අද වර්තමානයේ පාසල් යන දරුවාගේ පටන් වැඩිහිටි මහල්ලා දක්වාම මේ ව්‍යාප්ත වෙලා තියෙනවා අතීතයේදී හුණු දුම් කොළ වලින් අරමුණු මේ මද්‍රව්‍ය අද වර්තමාන සමාජයේ වන විට අයිස් කොකේන් හෙරොයින් වැනි අහිතකර මද්‍රව්‍ය දක්වා වර්ධනය වෙලා තියෙනවා එසේනම් සහෝදර සහෝදර
आदरणीय मे संधा वैकर्ण मुदल अपे राटे संवर्धन उदेसा वैकरण अपे श्रीलांकी समाज अद जातंत्रतापमी स्थानीय वजवाद अपट सीता गण्वरबरी तरम ऐसे ना सहोद वरुणी खालुला कुला मेन अपगे मुल जीवित मे अंदरकरण मे मात्र सूक्ष्म अलाबत में वाई राशियाक्तीन वा පරිසරයට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම පරිසර දූෂණය සහ දරුවන් ජංගම දුරකථන වලට ඇබ්බැහිවීම වගේ ඉතාමත්ම අයහපත් ප්‍රතිඵල පවා විද්‍යාවේ හා තාක්ෂණයේ දිනු නිසා අපට අත්විඳීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සහෝදරවරුනි මිනිසා කතරම් දිනුනොත් තාක්ෂණයේ කතරම් දිනුනොත් මිනිසාට බෑ සබාධාමික ව්‍යායාමට. එසේනම් මේ කියන්නා වූ විද්‍යාව හා තාක්ෂණය අයිති ලෙස භාවිත නොගනිමු. අපි හැකිතරම් එය විධිමත් ලෙස භාවිත කරමු. ස්තුතියි. මේ අවස්ථාව දෙබරව ජාතික පාසලටයි අදාස් ප්‍රකාශ කරන්න මින්දුලි කාවිද්‍යයි අවසරයි මිනිසෙකුගේ කය සිරගත කළා සිතුවිලි සිරගත කරන හැකිය මිනිසෙකු සමාජයේ ජීවත් වන ආකාරය අනුව ඔහු සමාජයට බලපාන්නේ කෙසේද යන ඔහුගේ චරිතයෙන් අපිට පෙන්වා දෙන්න පුළුවන් සමාජයේ ඉන්න මිනිමරුවෙක් වංචාකාරයෙ මෙතනට ගෙනාවත් ඔබත් කියාවි මේ ඉන්න මිනිමරුවෙ වංචාකාරයෙ කියලා ඔහුගේ වැරද්ද මිත අපි ඔහු හංවඩු ගසනවා ඇරෙන්න ඔහුගේ හොඳ ගතිගුණ එළියට අරගෙන ඔහු සමාජයට වැඩදායී පුද්ගලයෙක් කරන්න අපි කවුරුවත් උත්සාහ ගන්නෑ හැබැයි අපේ බන්ධනාගාර නිලධාරීන් මේ දේ කරනවා වැලිකඩ බන්ධනාගාර ඉඳන් තමන්ගේ පශ්චාත් උපාධිය හදාරපු රැඳවෙක ඉන්න එකත් ලංකාවේ හොඳම ආධුනිකත්ව නවකතා විදියට ලංකාවේ දිගම් විඳු පොත විදියට රැඳවියන්ගේ පොත් නිර්දේශ වෙන එක එකට එක උදාහරණයක්. හැබැයි මිනිස්සෙක් වැරද්දක් කරාට පස්සේ ඒක සමාජයේ පැතිරෙන ඉතාම වේගයෙන්. ඔහු හොඳ කෙනෙක් වුණාට පස්සේ ඒක සමාජයේ පිළිගන්නේ නැහැ. ඒක ඉතා සෙමින් පැතිර යන්නේ. හැබැයි එදා මැක්සිම් ගෝගේ හිරේ ඉඳන් අම්ම කියන පොත ලියලා ලෝක ප්‍රකට ගත් කතරෙක් බවට පත් වුණා. वर्तमान अमेरिका जपान शिष्टाचार श्रीलंका दून शिष्टाचार गुणधामोषित कला अम्म मन कलमनाकारी पौल धर्वन कलमनाकर आर्थिक पौल शक्ति मत कला පවුල ආදරය තෝතෙන් නක් බවට පත් වෙලා තිබුණේ. ඉතින් මෙහෙම තිබුණු පවුලට වර්තමානයේ සිදුව තිබෙන්නේ කුමක්ද? දෙමව්පියන් ආර්ථිකය පසුපස දරුවන් අධ්‍යාපනය පසුපස තඹා යනවා. මේ තරඟයේ අවසානය කුමක්ද? ඉතින් ඔබට සිතනට යමක් ඉතුරු කරමින් අවසන් කරන්නම් මෙසේ. නැතත් ඔපිටමයි ඕසද තින පුතයි කතා කරන්නේ. අවසරයි. මිත්‍රත්වයේ ජීවිතය හරියට සාක්ෂක් නැති මරණයක් වගේලු. බුද්ධ දේශනාව තුළ අඩංගු වන මේ මිත්‍රත්ව සංකල්පය හරියට මහා අතුපතර විහිදීගේ රුක්ෂයක් වගේ. ඒ මහා සුලඟට බිම නොහැකි තරමටම ශක්තිමත් වන දෙයක්. තොටගමී ශ්‍රී රාහුලාමඳුරන් සැලහිණි සන්දේශවල සැබෑ මිතුරා පිටිය ඇඳි සිතුවමට උපමා කර දක්වා තිබෙනවා. අපගේ සැබෑ මිතුරා අපගේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන්නට අපර නිරන්තරයෙන් ශක්තියක් වෙනවා. නමුත් වර්තමාන කාර්යබහුල ලෝකයේ තුල සැබෑ මිතුරන් අපට සොයා ගැනීම ඊටාම නුවණැතිව කලියුතු දෙයක් වනවා. මන්දයා මිත්‍ර ප්‍රතිරූපකයන් බැහැරගොඩ සැබෑ මිතුරන් තෝරා ගැනීමදී ඔවුන්ගේ ජාතිය කුලය මල නොසලකා ගුණවත්කම ආදී උසස් ගුණධර්ම සැලකීම අතිශයින් වැදගත් වෙන දෙයක් වනවා. ඒ හැලුවින් අපගේ ජීවිත නිතසෙම ජය ගන්නට පුළුවන්. සිරු එළිය දැක සියපත් පූ දින්නාසේ කොමුදු මල් සඳේලියට පූ දින්නාසේ යහපත් මිතුරන් සිටීම අපගේ ජීවිතයේ පුබුදුවලට හේතුවක් වෙනවා. එසේනම් මිතුරුකමින් පෙරට දූවිල්ලත් එක්කවත් මිතුරුයන් පුදෙනුපත් එයයි ලොවේ ගුණේ මහත්. ස්තුතියි. අපේ දරුවන්ට ඔබෙන් හොඳක් ප්‍රසන්නාදය. අධ්‍යාපනික වශයෙන් වසර 36ක අඛණ්ඩ ඉතිහාසයක් තුළින් දරුවන්ට කළව මෙහෙවර තුළින් අපි අදට සන්තෝෂ වෙනවා. ඔබට යහපත් අනාගතයක් උදා වෙන්න කියලා අපේ දරුවන්ට අපි නිහතමානීව ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එහෙමනම් අපි දැන් සූදානම් වන්නේ හඩින් පස්ස කරා යන්න. මෙන්න ඔබට හිමි අවස්ථාව. කණ්ඩායමක් වශයෙන් පිළිතුරු සපයන්න පුළුවන්, එක් අයෙකුටයි සාකච්ඡා කරන්න පුළුවන්, එක් අයෙකුටයි පිළිතුරු දෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාව තිස්සමාරා මහාවිද්‍යාලයටයි මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්න. නඩු විභාගයෙන් පසු එල්ලා මරා දැමුණු සදාම් හුසින් විසින් පාලනය කළ රට කුමක්ද? ඉරාකය. ඉරාකය. මේ අවස්ථාව දෙබරව ජාතික පාසලටයි මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්න. ඒකාධිපති පාලකයේ පාලකෙක වූ
බෙනිටෝ මුසෝලිනි පාලනය කළ රට කුමක්ද? ඉතාලිය. ඉතාලිය. තිස්සමහරම මහවිද්‍යාලයට එනවටත් අවස්ථාව මෙන්න ඔබට හිමි කලින් පස්සේ. රූමස්සල අබේ භූමි පිහිට ඇති දිස්ත්‍රික්කයේ කුමක්ද? ගාල්ල. ගාල්ල දිස්ත්‍රික්කයේ. දෙබ්‍රෝ ජාතික පාසලට මේ අවස්ථාව. කැලණි රජ මහ විහාරයේ පිහිට ඇති දිස්ත්‍රික්කයේ කුමක්ද? ගම්පහ දිස්ත්‍රික්කය. ගම්පහ දිස්ත්‍රික්කය. තිස්සමහරම මහවිද්‍යාලයේ ඩයිමේ කලින් පස්සේ. මියන්මාරේ අගනුවර කුමක්ද? බැංකොක්. අපි පස්සේ මොකනෝ දෙබ්‍රෝ ජාතික පාසලට? රැන්ගුන්. 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 නැවත තොපිල්ටමයි අවස්ථාව. මැලේසියාවේ අගනුවර කුමක්ද? කුවාලාලම්පුර්. ඔව් පිළිතුරු හරිය ලකුණු ලැබෙනවා. හොඳයි අත්තරංගයට සහභාගී වූ කණ්ඩායම් දෙකට අදාළ ප්‍රශ්න අපි යමු කරා. අපි බලමු විනිශ්චය මණ්ඩලයේ තීරණය. ජීවිතයේ කාගේ අපගේ තෝරා ගැනීම වල ප්‍රතිඵලයයි. ඔබ කැමැතිම පාසල් පාවා නාමය තෝරා ගැනීමත් හරියට ඒ වගේ. ඒ ඔබ අපේක්ෂා කළ ප්‍රමිතිය අභිභව වැඩි අගය දිගු කල් පැවැත්මක් ඔබට ලබා දෙන්නේද? එකී නාමයේ පිටුපස ඇති දෙවන්ත ශක්තිය කවුරුන්ද? රට පුරා විසින විවිධ ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනගා මිලියන 22ක ජනතාවගේ හදවත් දිනා ඇද්ද? නිවැරදි දේ හරියටම තෝරා ගන්න DSI Super Sport නියම ඔරිජිනල් පාසල් පාවාන් DSI Super Sport අනුග්‍රහයෙන් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට අධ්‍යාපන කලාපයේ තිස්සමහරාම මහාවිද්‍යාලය සහ දෙබරවැව ජාතික පාසල් කණ්ඩායම අතරෙහි අද දවසේ පැවැත්වුණු දැනුමයි වාසනාවයි තෙවන වටේ තරඟ ප්‍රතිඵල ඔබ වෙත ඉදිරිපත් කරන්න අප සූදානම් වන්නේ අද තිස්සමහරාම මහාවිද්‍යාලයේ කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරඟයට සහභාගී වූ තශිනි අනුත්තර ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා යාමිනි ඔෂන් ලකුණු 17ක් ලබාගෙන තිබෙනවා සෙනුරි සංජනා ලකුණු 47ක් ලබාගෙන තිබෙනවා මේ අනුව තිස්සමහරාම මහවිද්‍යාලයේ කණ්ඩායම මුළු ලකුණු 89ක් ලබාගෙන තිබෙනවා දෙබරවැව ජාතික පාසල් කණ්ඩායම නියෝජනය කරමින් අද දැනුමයි වාසනාවයි තරඟයට සහභාගී වූ මින්දුලි කවිද්‍යා ලකුණු 18ක් ලබාගෙන තිබෙනවා දිනිති සංජා ලකුණු 42ක් ලබාගෙන තිබෙනවා ඖෂධ තිනෙත් ලකුණු 47ක් ලබාගෙන තිබෙනවා මේ අනුව දෙබරවැව ජාතික පාසල් කණ්ඩායම මුළු ලකුණු 107ක් ලබා ගනිමින් ඊළඟ තරඟ වටේ සඳහා සුසුකම් ලබා ගන්නවා හැම දරුවෙකුටම හැම පාසලකටම අවස්ථාව ලබාගෙන පරිදි හම්බන්තොට කලාපයේ මේ වැඩසටහන විශේෂයෙන් මේ පාසල තෝරා දීම සඳහා කටයුතු කළ හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියටත් එවැගේම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක නාලිකා ගුණතිලක මැතිණියටත් අපේ ගෞරවනීය ස්තුති පුද කරනෝ එමේ ප්‍රතිඵලය මේ දරුවෝ ඉතාමත් හොඳින් ලබාගෙන තිබෙනවා දරුවන් වැඩසටහනට සූදානම් වෙලා තියෙනවා ඉතාමත් හොඳට වැඩසටහනට සහභාගී වී තිබෙනවා හොඳයි අපි යනවාද අපේ වැඩසටහන ඉවත්වන තිස්සමහරා මහවිද්‍යාල නියමිත සහතික සත්‍රිණ පත්පදානය කිරීමේ අවස්ථාවයි මා විසින් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපිට මේ පළාතට තෝරා දීම සඳහා මූලිකත්වයට කටයුතු කළ එයාගේ මේ වැඩසටහන සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළ හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක අප හිතවත් නාලිකා ගුණතිලක මැතිණියටත් ඒක වැඩි සෙන්ත සපුත් සමාගමේ ප්‍රදර්ශනකාර කර්මනාකාරීනි චතුරිකා සංදීපනී මැතිණියටත් අපේ ගෞරවනීය ආරාධනාව මෙම වේදිකාවට සහභාගී වෙන ලෙස අදම පාර්ලිමේන්තු මිතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා තරගයෙන් නිවත්තන තිස්සමහරා මහවිද්‍යාල නියමිත සහතික පත්පිරිනමන්නට හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ඒ. නාලිකා ගුණතිලක මැතිණියට එවැගේම ඩිසම්සන් සාපෘත් සමාගමෙන් තිලනකට තිලපත් ප්‍රදානයට අපේ ඇරුම ඩිසම්සන් සාපෘත් සමාගමේ ප්‍රදර්ශනාකාර කල්මනාකාරීනි චතුරිකා සංදීපනී මැතිණියට
इवागे में दावसे होंदे में कताब करमें जायक डान हिमे करेगे नति बेन्ने देब्रेव जाति का पासे ले मिंदुले का जादुआई रोनु मगम पुरवरे उपवत करना निम्ने नील पलस वर्णवत् क्रमीन विकसित वन्नावु दै अभिमानवत् सिंह पुवन्गे पारादीसे डीएसआई सुपर स्पोर्ट दनुमाई वासनावाई इतिन अदात वेनदामिन्म प्रसरहन सार्थकव मेहेवु प्रसरहन निर्मात्रु प्रवीण माध्यवेदी माध्य विभूषण आचार्य गुणशेखरगे पतेनिमत्तुनि ओबतुमाट बेहिन्म स्तुति එමෙන්ම සම්මදත් දේශීය අභිමානය ජාත්‍යන්තරට ගෙන ගිය DSI සුපර් ස්පෝට් ආයතනයේ සියලු මහත් මහත්මීන්ටත් බෙහින්ම ස්තුතියි. එපමණක් නොව සාධාරණ විනිශ්චයක් ලබා දුන් අපක්ෂපාතීකර විනිශ්චය මණ්ඩලයටත් බෙහින්ම ස්තුතියි. සත්කාරකත්වය ලබා දුන් නැදිකම්විල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් තරඟවැදුණු පාසල් දිත්වේම විදුහල්පතිවරු ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් බෙහින්ම ස්තුතියි. එසේනම් දැනුම ආකල්ප කුසලතාවයන් කියන පරිපූර්ණ පැහැබර හෙටක් වෙනුවෙන් තවත් තියුණු සංග්‍රහමයක සිංහ පවුවන් පොරබදින තරඟයක් අපේක්ෂාවෙන් අද ඔබ ආරින්දින සමගන්නවා සමගියන්නට මත්යෙන් ඔබේ මතකයේ රඳවා තබා ගන්න ඔබ සූදානම් වීමට අසමත් වන්නේ නම් එය අසමත් වීමටද සූදානමක් කියලා එසේනම් මෙසේ සමාපසලිවන් වන්නේ DSS සුපර් ස්පෝට් දැනුමයි වසනාවයි ස්තුති ජීවිතේ කාගේ අපගේ තෝරා ගැනීම වල ප්‍රතිඵලයයි ඔබ කැමැතිම පාසල් පාවහ නාමයේ තෝරා ගැනීමත් හරියට ඒ වගේ. ඒ ඔබ අපේක්ෂා කළ ප්‍රමිතිය අභිබව වැඩි අගයක් දිගු කල් පැවැත්මක් ඔබට ලබා දෙන්නේද? එකී නාමයේ පිටුපස ඇති දෙවන්ත ශක්තිය කවුරුන්ද? රට පුරා විසින විවිධ ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනගා මිලියන 22ක ජනතාවගේ හදවත් දිනා ඇද්ද? निवेदिते हरियतम तोरा गन DSI सुपर स्पोर्ट नियम ओरिजिनल पासल पावान